सरलान्वी इच्छे है, संयुक्तालोकान्वीक्षय सरलान्वीक्षय संयुक्तालोकान्वीक्षय मे सदहा यदागत नहे कि अतर इलेक्ट्रॉन अन्वीक्षय मगिन इलेक्ट्रॉन अन्वीक्षय मगिन इलेक्ट्रॉन अन्वीक्षय मगिन निरीक्षण सिद्ध कराए इलेक्ट्रॉन अन्वीक्षे मगिन निरीक्षण सिद्ध कराए हाँ इलेक्ट्रॉन अन्वीक्षे वाले तो ना इलेक्ट्रॉन परमाणु बल अन्वीक्षे परिलोकन सोदिसी अन्वीक्षे परिलोकन उमन अन्वीक्षे अपि अन्ने अन्वीक्षे वाले तो ना लिया गमु ये तूने नाम तूने पढ़ा मतलब दिया गमु महापरिमाण ये कथा करने स्नेहक द्रव्य
මෙන්න මේ මිනිනම් හේතුව ඒ ඉස්තර එක මතයක ඉස්සර යනවා මෙච්චර දුර නැහැ ඊය මතය දුරයි ඒ නිසා මේ ඉස්තර වෙන් කර ගන්න පුළුවන් නැනෝ පරිමාණ වලට කියලා පස්සේ කාලෙකදී ඊළඟට කතා කරනවා මේ ග්‍රැෆීන් කියලා තාක්ෂණයක් ගැන මේ ග්‍රැෆීන් තාක්ෂණයේදී මේ ඉස්තර නැනෝ පරිමාණ වලින් වෙන් කර ගන්න පුළුවන් නැනෝ මීටර් ප්‍රමාණයට මේ ඉස්තර වෙන් කර ගන්නවා ඒ ඉස්තර වෙන් කරගත්තාම ඒව තැටි වගේ ඒ ඉස්තර රෝල් කරලා හදපුවාම නැනෝ නාල හැදෙනවා ඒක ඉස්තරයක් විදියට ගන්න නැතුව පටියක් විදියට ගත්තාම මෙන්න මේ වගේ කාබන් දඬු හැදෙනවා දඬු මේවා මයික්‍රෝ නැනෝමීටර් පරිමාණයම මේ වගේ සිලින්දරාකාරයව දිනනවා ඊළඟට තැටි දිනනවා දැන් ඒකට යොදා ගන්න ගොඩක් වෙලාවට කාබන් ඒකට මේ කාබන් වල ස්වරූප දෙකක් තියෙනවා දියමන්ති සහ මිරිදා දියමන්ති අඳුනගන්නේ බන්ධන හතරක් තියෙනවා මතක තියාගන්න දුඩ බව වැඩි දියමන්ති එහෙම තිබුණාට මිනිනම් ස්තර ලෙස තියෙනවා එකමත් එක ලිහි ස්නේහ ගුණයක් තියෙනවා ලිස්සලා ගතියක් තියෙනවා එක්කෙනෙක් වටේට ඉරි කැරි තුනක් තියෙනවා හරි දැන් අපි ওই සටහන ඉක්මනින් ලියාගමු පෙරලා ගන්න දෙවෙනි පිටුවේ නැනෝ ද්‍රව්‍ය කාබන් පරක් පදනම් කරගත් නැනෝ ද්‍රව්‍ය නැනෝ තාක්ෂණය සඳහා කාබන් මූල ද්‍රව්‍ය නැනෝතාක්ෂණය සඳහා කාබන් මූලද්‍රව්‍ය සුලභව යොදා ගන්න. මේවා ප්‍රධාන ආකාර තුනකි. ප්‍රධාන ආකාර තුනකි. එක දඬු ආකාර ලියලා තියෙනවා. එකක් ගන්නද දෙක පාපන්දු ආකාර මට ඒක කියන්න බැරුණා තහඩු ආකාර දඬු ආකාර පාපන්දු ආකාර තහඩු ආකාර මේ පාපන්දුක හැඩයක මට කියන්න බැරුණා පාපන්දු ආකාර දඬු ආකාර පාපන්දු ආකාර තහඩු ආකාර නලේ ආකාරයක් දඬු ආකාර විදිහට තමයි අපි කතා කරන්නේ පාපන්දු ආකාර දෙවෙනි එක තුන්වෙනි එක තහඩු ආකාර ඊළඟට යන්න කාබන් වල ස්වරූප කාබන් වල ස්වරූප දෙකකි ඇදලා තියෙනවා දියමන්ති ඊළඟට මේ රුයි වලගේ පෙළපොතේ තියෙනවා මේ රූපසටහන ඇඳපු මේ පැත්තේ ඉඩක් තියෙනවා ඒ ඉඩ තියෙන තැන තරුණ කුණක් දාලා ලියා ගන්න දියමන්ති කියලා ඉඩක් ගහලා කාබන් පරමාණුවක් වටා තවත් පරමාණු හතරක් ඇත කාබන් පරමාණුවක් වටා තවත් පරමාණු හතරක් ඇත දුරතාවයේ වැඩි වෙනවා දියමන්ති වල විස්තරය ඉච්චන දුරතාවයේ වැඩි කාබන් වටා තවත් පරමාණු හතරක් තියෙනවා ඊළඟට කියන්නේ මිනිරන් මිනිරන් කියලා කියන්නේ කාබන් පරමාණුවක් වටා කාබන් පරමාණු තුනක් ඇත පරමාණුවක් වටා පරමාණු තුනක් තියෙනවා කාබන් පරමාණු තමයි මේ තිත්තරින් පෙන්නන්නේ කාබන් පරමාණුවක් වටා කාබන් පරමාණු තුනක් ඇත. ස්තර ලෙස පිහිටයි. ස්තර ලෙස පිහිටයි. ස්තර ලෙස පිහිටයි. ලිහිසි ගුණ ඇත. හරි. ඊළඟට යනවා ග්‍රැෆින් කියන වචනෙට. මම ග්‍රැෆින් ගැන වලට බොහොම කෙටියෙන් කිව්වා. ග්‍රැෆින් කියන්නේ තාක්ෂණයක්. මේ ග්‍රැෆින් තාක්ෂණය නැනෝ තාක්ෂණයේ දිනුවට ඉතා වැදගත් වෙච්ච එකක්. භෞතික විද්‍යාවේ 2011 දී නවෝත්පාදන ශාස්ත්‍රයේදී නොබෙල් ත්‍යාගයේ දිනාගත්ත මේ ග්‍රැෆින් හඳුනා ගැනීමත් සමග විද්‍යාඥයෝ දෙන්නේ. ඒතර අපි ග්‍රැෆින් ගැන අපි ඊළඟට කතා කරමු. ග්‍රැෆින් කියන්නේ මොකක්ද කියලා කතා කරමු.